මිනිස්සු ඉස්සරණම් කරේ සමාජ සාධාරණත්වය ඉල්ල කැරලි ගහන එක. නමුත් අද දැනුගත් ළමයි කරන්නේ ආ බොලාම කරගන්නilla ඔය රට ඕන විදියට කියලා ඒගොල්ලෝ රට යනවා. අද ලක්ෂ 30ක් පිට රට. මේකෙන් දසලක්ෂයක් නිපුණතාවයේ තියෙන අය. ඉදිරි කාලෙදි මේ දසලක්ෂය 20 ලක්ෂයක් වෙනවා ඊළඟ අවුරුදු 10යි. අපි මේ රට ඉන්න හිතෙන තැනක් බවට පත් කරගත්තේ නැත්තම් මේ රටේ එක එක එක්ක නැවත කා කොටා ගන්නා යුගයක් ඇති කරගත්තොත් මේ රට දාලා යන එක තමයි වෙන්නේ. ඒක නිසා සෑම දේශපාලඥයෙකුටම සෑම කෙනෙකුටම වක්කීමක් තියෙනවා මේ හදාගත්ත රට මෙතනින් එහාට ගෙනියන්න. රටේ විවෘත නැවිච්ච ප්‍රදේශ විවෘත කරන්න. විවෘත කිරීම තුළින් අපිට ශක්තිමත් ආර්ථිකයකට මඟ පාද ගන්න. සිංහල රජවරු රට දෙපැත්තකින් විවෘත කළා. ගෝකන්න ත්‍රිකුණාමලෙන් සියම් දේශයට බුරුමයට ඒ ප්‍රදේශයට රට විවෘත කළා. මේ පැත්තෙන් මාන්තොටින් ඉන්දියාවට අරාබියට යුරෝපයට රට විවෘත කළා. අනුරාධපුරයේ මැද්දේ ඉඳන් වෙළඳ නගරයක් හැටියට පවත්වාගෙන ගියා. නමුත් අද මේ රටේ විවෘත වෙලා තියෙන්නේ බටහිර පැත්ත විතරයි. අපි නැගෙනහිර විවෘත කරන්න ඕනේ. නැගෙනහිර විවෘත කළා තායිලන්තය, මධ්‍ය ආසියාව, චීනය ඒ කලාපයටම රට අපි විවෘත කරගත්තොත් ඉබේම මේ දෙපැත්තම වෙළඳ හුලඟෙන් අනුරාධපුරයේ ඉහළට ගෙනියන්න අපිට පුළුවන්. මේ රටට අද අවශ්‍යයි එදිනෙදා වේල පිරිමහ ගන්න කීයක් හරි බෙදා දෙන බෙදුම් මානසිකත්වය නෙවෙයි, ඒ වගේම ජනතාවගෙත් තියෙන උනේ යැපුම් මානසිකත්වය නෙවෙයි, කීයක් හරි ආණ්ඩුවෙන් අරගන්න බලන මානසිකත්වය නෙවෙයි, දෙපයින් නැගී ඉඳලා රට කරවන මානසිකත්වය.